Mang yanwa guys. Bye bye until next time. ඉතින් මේ විදියට හරිම දුකින් අපි ලංකාව දාලා දවස් 30කට ආපු ගමන ඉතහා ඉක්මනට ගෙවුණා. ඉතින් අපේ ගේ ගාවින් නම් මම හිතන විනාඩි 10ක් 15ක් අතර දුරක් තමයි එයාපෝට් එකට තියෙන්නේ. ඉතින් අපි දැන් මෙහෙ ඇවිල්ලා ඕගලන්ට පේනවාද ගොඩාක් සෙනග ඉන්නවා. මම ඒක තමයි කියන්නේ. මොකද මේ යන ආර්ථික තත්ත්වයත් එක්ක ඇත්තටම මිනිස්සුන්ට කාලැඳලා ඉන්න අමාරුයිනේ. දැන් අපි ගොඩක් ලංකාවේ නැති ඉඳා ඒක අපිට ඇත්තට දැනෙන්නේ නැහැ. නමුත් ඒක ලංකාවට ආවම අර ඉන්න අයට වැඩි අපිට ගොඩාක් ඒක දැනෙනවා. ආවම අනේ මන්ද ලංකාවට ඇවිච්චදී ඉතින් ওই විදියට අපි බෑග් ක්ලියර් කරගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. තමයි දැන් ලංකාවේ තත්ත්වය. කරණයි අනකට එච්චර කට්ටියක් හිටියේ නෑ. දැන් නම් ඉන්නවා හෙන සෙට් එක. දැන් මාරු විදියට ෆුල්. ගයිස් ඔන්ලයින් චෙකින් ආවේ වඩාත් ලේසි කියලා හිතලා ඒ වුණාට පේනවා ඇති ඔන්ලයින් චෙකින් වල ඊට වැඩිය ලොකු කිව් එකක් තියෙනවා. දැන් හිතනවා නෝමල් චෙකින් ගියා නම් හොඳයි කියලා. සැපද ඔන්ලයින් චෙකින්? සැප. දැන් නෝමල් පොලිමර ටික ඔන්ලයින් චෙකින්. චෙකින් කවුන්ටර් එකට ආවා. දැන් අපිට යා ડોකියුමන්ට්ස් එක සාමාන්‍ය කපල් ගාවම ඔයගලන්ට පාස්පෝර්ට්ස් දෙකම එකට දීලා චෙකින් වෙන්න පුළුවන්. ප්ලීස්. My wife is beautiful. Guys, අපි දැන් යන්නේ ඩියුටි ෆ්‍රී එකේ රෝමා. Expensive? Seychelles. Thank you. Okay. Make it $5, sir. Three bags. Make it dealer, make it $10. $200. ඉතින් ළමයි අපි දැන් ලංකාවෙන් පිටත් වෙන්න යන්නේ. දැන් බලන්න ඕනේ අපේ ගේට් එක 7. CM Brewery gate 7. Gate 7. Ekamaat. Oh yes.
guys. There are them. What are the cities? Seychelles immigration එක. ඇත්තටම ලොකු එයාපෝට් එකක් නෙමෙයි. පොඩි එයාපෝට් එකක්. ෂෝටි අතනින් තමයි එන්න තියන්නේ. එන්ට්‍රන්ස් එක.
අපි ඇවිල්ලා ඉන්නේ. ආවා. අපි දැන් අපේ ට්‍රාන්ස්පෝර්ට් එක නිකන් ඉන්නවා. අපිට සාමාන්‍ය හොටෙල් එකෙන් ට්‍රාන්ස්පෝර්ට් දෙනවා එනකොට යනකොටයි. දැන් මේ වාහන එනකන් තමයි ඉන්නේ. මොහොතනම් ටිකක් සැරයිලු බලමු කොහමද යන්නේ කියලා. මේ විදිහට අපි ට්‍රාන්ස්පෝර්ට් එක ගම් බලාගෙන ඉන්නවා. දැන් ඉතින් මේ සිලුවෙට් බලා යන ගමන තමයි තියෙන්නේ. ඔගලන් පේන ඇති අපේ ලංකාවේ දේකුත් ලංකා බැංකුව ඒ වගේම ඔල්ලෝසුකම හරි ප්‍රසිද්ධයි. මේ තමයි අපි ඉන්නේ මේ නයිලන්ඩ් එක. දැන් අපි සිලුවෙට් යන්න ජෙටි එකට ආවා. මෙහෙම තමයි අපි බෝට්ටුවේ අපි වැඩ කරන සිලුවෙට් ඓලන්ඩ් එකට යන්නේ. මුහුද නම් ගොඩක් සැරයි, ඒ හින්දා අපි උඩට ආවා. මොකද මට කොහොමත් පල්ලෙහා යන්න අමාරුයි. සීසික් හැදෙනවා දරුණුවටම. ඉතින් එහෙම හැදුනහම දවසක් දෙකක් හරිම අමාරුයි. මෙහෙම ගියාම චුට්ටක් උළඟ වැදි වැදි එක ගොඩක් ෂේප්. ඉතින් මෙහෙම තමයි අපි නැවතත් අපේ දූපතට ආවේ. ඔන්නෝමයි අපි අයිලන්ඩ් එක. අපි ඇත්තටම අර මේ කන්දේ එතනයි හරිය පල්ලෙහා තමයි අපි ඉන්නේ. ඒකමදේශත් හොටෙල් එක තියෙන මේ පැත්තේ. ඒකට කියන්නේ සිලුවෙට් අයිලන්ඩ්.